ඇස්මත් එක්ක එකතු වෙලා අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ඕගලන් අපේ කලින් එපිසෝඩ් වල අහලා තිබ්බ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. එහෙනම් අපි යන් පළවෙනිම ප්‍රශ්නයට. මේක අහලා තිබ්බේ සීරම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි සම්පූර්ණ එපිසෝඩ් එකක් කරා මං හිතන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇන් සීරම්ස් ගැන. සීරම් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොයිස්චරයිසර් එකට කලින් ක්ලෙන්සර් එකට පස්සේ. ඒ කියන්නේ අපේ සම අපි පිරිසිදු කරලා සම්පූර්ණයෙන්ම හොඳටම පිරිසිදු කරලා තියෙනකොට සීරම් එකක් කියන ඉන්ග්‍රීඩියන්ට් එක අපේ හැමත හොඳට උරා ගන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේදී තමයි සීරම් එකෙන් පොඩ්ඩක් මෙහෙම මූණට අවශ්‍ය ප්‍රමාණයක් මෙහෙම ගාලා, ඒක ඕනම සීරම් එකක් වෙන්න පුළුවන්, විටමින් C, නයිසිනමයිඩ්, ඕනම දෙයක් ඔගලන් පාවිච්චි කරන එක සීරම් එක ගාලා ඊට පස්සේ තමයි අපි මොයිස්චරයිසර් කියන ස්ටෙප් එකට යන්නේ. ඊළඟට ලක්මී සන්ක්‍රීම් එකට මුහුණ කළු වෙන්නේ ඇයි කියලා. සන්ක්‍රීම් කිව්වම ඇත්තටම ඔගලන් කියන්නේ මේ සන්ස්ක්‍රීන් කියන එක තමයි ඒක හරි ටර්ම් එක. සන්ස්ක්‍රීන් එකෙන් වෙන්නේ අපේ හැම UV රේස් වලින් ප්‍රොටෙක්ට් කරන එක. ඒ කියන්නේ ගොඩාක් දුරට ඔගලන් දැකලා ඇති සන්ස්ක්‍රීන් එක ඉස්සරහා ගත්තාම ඒකේ තියෙනවා UV 30, UV 50, ඒ වගේ ඒ ප්‍රොටෙක්ෂන් ලෙවල් එක තමයි තියෙන්නේ ඒකේ. ඉතින් සන්ක්‍රීම් එකකින් නැත්නම් සන්ස්ක්‍රීන් එකකින් වෙන්නේ අපේ මූණේට මේ UV රේස් වලින් හැම තියෙන මේ ඉහිරු වලින් එන මේ UV රේස් වලින් ඇති වෙන හානිය අවම කරගන්න එක තමයි සන්ස්ක්‍රීම් නැත්නම් සන්ක්‍රීම් එකකින් වෙන්නේ. කාලගුණය වෙනස් වෙනවත් එක්ක එන සැර හිරු එලියත් එක්ක අපේ හැම සමහර වෙලාවට පොඩ්ඩක් අඳුර වෙන එක ඒක සාමාන්‍යයි. ඒක ඇත්තටම කාලයක් ගියාම සන් බර්න් කියන එක පොඩි කාලයක් ගියාම ඒක නැති වෙලා යනවා. ඒ වගේම සමහරකට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ කෙමිකල් සන්ස්ක්‍රීන් කියලා තමයි අපි පාවිච්චි කරන ඒවා. ඒ වගේම තව එකක් තියෙනවා මිනරල් සන්ස්ක්‍රීන් කියලා. ඉතින් මේ මිනරල් කෙමිකල් සන්ස්ක්‍රීන් දෙකෙන් කෝකද තමයි පාවිච්චි කරන එක අනුව ඒක පොඩි තියෙනවා මේ සුදු පාට නිකන් ඒකේ පොඩි රෙසිඩියු එකක් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අපි හැමේ ගාන්න ඒක පොඩි සුදු පාට පාටක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට ගොඩක් කට්ටියට ඒක ඒ වෙලාවට නිකන් අඳුරු පැහැයට පේනවා. ඒක ඇත්තටම ඒක පොඩි විෂුවල් දෙයක් ඒ මොහොතේ සිද්ධ වෙන ඒ සුදු රෙසිඩියු එක නැති වෙලා යනවත් එක්කම ඒ අඳුරු පැහැය ඔගලන්ට ඒ විෂුවලි පේන ඒ අඳුරු ගතිය නැති වෙලා යනවා. ඒ හුඟක් වෙලාවට ඉෂුස් තියෙන්නේ කෙමිකල්ද මිනරල් සන්ස්ක්‍රීන් එකක්ද කෙමිකල් සන්ස්ක්‍රීන් එකක්ද පාවිච්චි කරන්න කියන එක අතර ඒ සන්ස්ක්‍රීන් එක ආලේප කරනකොට වෙන ප්‍රශ්නයක්. ඒ වගේම තවත් එකක් තමයි හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සන්ස්ක්‍රීන් ගැනම තමයි. සමහර සන්ක්‍රීම් වලට මුහුණ කළු වෙනවා. හොඳ සන්ක්‍රීම් එකක් හොයාගන්නේ කොහොමද කියලා. හොඳ සන්ක්‍රීම් එකක් හොයාගන්නකොට ඉස්සලාම වැදගත්ම දේ තමයි බලන්න ඕනේ ඒක මොනවාද ප්‍රොටෙක්ෂන් එක කියලා. ඒකේ ඔෆර් කරන ප්‍රොටෙක්ෂන් එක කොච්චරක්ද කියලා. අපේ ලංකාවේ වෙදයකට වගේ නම් SPF 50 sun protection factor කියන දේ තමයි මේකෙන් කියන්නේ SPF. So SPF 50, SPF 30 මේවට වැඩි එකක් තමයි ගන්න ඕනේ. ඇත්තටම ඊට අඩු එකක් නම් ලොකු ප්‍රොටෙක්ෂන් එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපිට සන්ස්ක්‍රීම් එකකින් කියන්නේ SPF 50 නැත්නම් SPF 30 වලින් හම්බ වෙන ප්‍රොටෙක්ෂන් එක පැය ගාණක් තමයි තියෙන්නේ. ඒක අපි නැවත ආලේප කරන්න ඕනේ. අපේ ස්කින් එක දවස ඇතුළත හරියටම අවුවෙන් ප්‍රොටෙක්ට් කරගන්න නම් පැය 3-4 ඇතුළතදී අපි සන්ස්ක්‍රීම් නැවත ආලේප කරන්න ඕනේ අපේ හැමට. ඒක තමයි හරි ක්‍රමය. ඒ වගේම තමයි සන්ක්‍රීම් ආලේප කරද්දී මේ වගේ ඇඟිලි දෙකකට සම්පූර්ණයෙන්ම සන්ක්‍රීම් ගාලා තමයි මූණේ ආලේප කරන්න ඕනේ. ඒ කියන්නේ එක්සැම්පල් එකක් කිව්වොත් මේ අපේ සම්පූර්ණ ඇඟිල්ලම ආවරණය වෙන විදිහේ සන්ක්‍රීම් දෙකක් අරගෙන ඒක අපි සම්පූර්ණ මූණෙම ආලේප කරන්න ඕනේ. එච්චර ප්‍රමාණයක් සන්ස්ක්‍රීම් ආලේප කරන්න ඕනේ මූණ සම්පූර්ණයෙන්ම ප්‍රොටෙක්ට් කරගන්න. ෆුල් මේකප් එකක් කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. අපි ඇත්තටම කලින් එපිසෝඩ් ගොඩකදී සම්පූර්ණයෙන්ම මේකප් එකක් ස්ටෙප් බයි ස්ටෙප්
මුල ඉඳලා අග වෙනකංම කරන විදිහේ වීඩියෝ අපි අප්ලෝඩ් කරලා තියෙනවා. අයිතින් ඒ වගේ එපිසෝඩ් එකින් උගලන් පලාගන්න පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේකප් එකක් කරගන්න කියලා. උගලන්ට විශේෂිත වෙච්ච මේකප් ලුක් එකක් හරි ස්පෙෂල් ඔකේෂන් එකක් තියෙනවා නම් මොනා හරි ඒ වගේ දෙකට මේකප් ලුක් එකක් කරගන්න විදිහ ඕනනම් අපිට කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ට්‍රයි කරන්නම් එපිසෝඩ් එකති ඕගලන්ට ඒ වගේ විශේෂිත පිච්ච මේකප් ලුක් එකක් අරන් එන්න. ඊට අමතරව ඕගලන් බැලුවොත් අපේ ප්‍රීවියස් එපිසෝඩ්ස් වල අපි දාලා තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද සම්පූර්ණයෙන්ම මේකප් ලුක් එකක් කරගන්න කියලා ස්ටාර්ට් ටු ෆිනිෂ්. ඊළඟ එක ඔයිලි පිම්පල්ස් එන මුහුණකට හොඳ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඇත්තටම පිම්පල්ස් නැත්නම් ඇක්නි කියන්නේ ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක එපිසෝඩ් ගොඩාක් යනවා ඒක කවර් කරන්න. මොකද ඒක බ්‍රෝඩ් සබ්ජෙක්ට් එකක් නිසා. ඔයිලි පිම්පල්ස් එන ස්ටමක් කියන්නේ අපි නෝමලි කියන්නේ ඇක්නි ප්‍රෝන් ස්කින්. ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් තමයි කියන්නේ. ඒකට ඇක්නි පිම්පල්ස් එන්න හේතුව මොනවාද කියලා දැනගෙන තමයි ඇත්තටම ප්‍රොඩක්ට් එක අපි බලන්න ඕනේ. මොකද ඇක්නි කියන જાති ගොඩක් එනවා. හෝමෝනල් ඇක්නි තියෙනවා සමහර කට්ටියට, සමහර කට්ටියට තියෙනවා මේ ඉන්ටර්නල් ගොඩක් දේවල් නිසා, ස්ට්‍රෙස් නිසා ඇතිවන පිම්පල්ස් තියෙනවා සමහර කට්ටියට. සමහර කට්ටියට කන්ටැක්ට් ඩර්මටයිටිස් තියෙනවා, ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් නිසා ඇතිවන පිම්පල්ස් තියෙනවා. ඒ වගේ මොනවා නිසාද මේ පිම්පල්ස් ඇති වෙලා තියෙන්නේ කියලා හරියටම හඳුනගෙන ඒ ප්‍රශ්නෙට විසඳුම් කරලා තමයි ප්‍රොඩක්ට්ස් කියන දේවල් වලට අපි යන්න ඕනේ. මොකද ඇක්නි ප්‍රෝන් ස්කින් කියන්නේ ගොඩක් සෙන්සිටිව් හමක්. ඒ වගේම ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් තියෙන කට්ටියට හැමෝම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ. ඒවට ස්පෙෂලයිස් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි බැලුවොත් සැල්සිලික් ඇසිඩ්, ඒ වගේම බෙන්සෝල් පැරොක්සයිඩ්, ඒ වගේ ඉන්ග්‍රීඩියන්ස් තියෙන, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් තියෙන පිම්පල්ස් හීල් කරන්න පුළුවන්, ඔයිලි ස්කින් එක ඔයිලි ස්කින් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් වගේ ස්පෙසිෆයිඩ් ප්‍රොඩක්ට්ස් වලට යන එක තමයි ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් තියෙන කෙනෙක්ට වඩාත් සුදුසු වෙන්නේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ සේරාවි සහ ඕඩිනරි ඔරිජිනල් ප්‍රොඩක්ට් ගන්න පුළුවන් කොහෙන්ද කියලා. මම රෙකමෙන්ඩ් කරන්නේ නම් ලංකාවේ තියෙනවා ඕතෙන්ටික් ප්‍රඩක්ට්ස් ගෙන්නන බියුටි සප්ලයි ස්ටෝර්ස්. ඒ වගේ තැනකට ෆිසිකලි ගිහිල්ලා අපිට ප්‍රඩක්ට් එක ෆිසිකලි ස්ටෝර් එක ඇතුළට ගිහිල්ලා අපි සේරාවි නැත්නම් ඔරිජිනල් ප්‍රඩක්ට් එක අරගෙන අපි ඒකේ ප්‍රමිතිය බලලා ගන්න ඕන නම් තමයි වඩාත් හොඳ කියලා මම කියන්නේ. මොකද ඔන්ලයින් පර්චේස් කරනකොට ගොඩාක් වෙලාවට ෆේක් ඒවා, ඕතෙන්ටික් නැති ෆේක් ප්‍රඩක්ට්ස් තමන්ට එන්න ඉඩ තියෙනවා. මොකද ඔන්ලයින් නිසා ඕගලන්ට ඒ ප්‍රඩක්ට් එක අතට අරගෙන බලන්න විදිහක් නැහැ. ඒ වුණාට ලංකාවේ ස්ටෝර් එකකට ගියොත්, බියුටි සප්ලයිස් විකුණන ඕනම කඩේකට ගියොත් ඕගලන්ට ප්‍රඩක්ට් එක අතට අරගෙන ඒක ඔරිජිනල්ද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඒවායේ තියෙනවා මේ ස්ටිකර්ස් තියෙනවා ඒකේ ඔරිජිනලිටි එක පෙන්වන්න, ඒවා බලන්න පුළුවන්. ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක බලන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ නැත්නම් ගෙන්නන්නේ කොහෙන්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේ බලලා සේරාවි නැත්නම් ඕඩිනරි ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් ගන්න පුළුවන්. සෝ මම නම් රෙකමෙන්ඩ් කරන්නේ ඇත්තටම ස්ටෝර් එකට ගිහිල්ලා ඒ ප්‍රොඩක්ට්ස් ගන්න කියලා. ඊළඟට රස්න දවස් වලට හොඳ ඔයිලි නැති මේකප් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. අපි මේක ගැනත් එක එපිසෝඩ් එක කතා කරා. මම මේකප් ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් කරනකොට මම කතා කරා ඔයිල් බ්‍රේස් ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් වාටර් බ්‍රේස් ප්‍රොඩක්ට්ස් ගැන. ඒ කියන්නේ අපි මේකප් ප්‍රොඩක්ට්ස් ගත්තත්, ෆවුන්ඩේෂන් ඕනම දෙයක් ගත්තත්, ඒවායේ තියෙනවා ඒවා වල තියෙන ඉන්ග්‍රීඩියන්ස්. ඒවල තියෙන ඉන්ග්‍රීඩියන්ස් සමහරක් ෆවුන්ඩේෂන් හදලා තියෙන්නේ ඔයිල් බේස්ඩ් නැත්නම් වැක්ස් බේස්ඩ්. ඒ කියන්නේ අපි මේකප් ස්ටික් එකක් ගත්තොත්, අපි ස්ටික් ෆවුන්ඩේෂන් එකක් ගත්තොත් ඒකේ අනිවාර්යයෙන්ම වැක්ස් එකක් නැත්නම් ඔයිල් එකක් අඩංගුයි. අපි ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් ගන්නවා නම් ඒක මැට් ඔයිලි ස්කින් වලට හරියන විදිහේ වාටර් බේස් ෆවුන්ඩේෂන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන් ගන්න තැනින් එක්ක අහලා බලන්න මේක ඔයිල් බේස් ප්‍රොඩක්ට් එකක්ද නැත්නම් වාටර් බේස් ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඔයිලි ස්කින් තියෙන කට්ටියට ගොඩාක්ම සුදුසු මම නම් හිතන්නේ මැට් ලුක් එකක් දෙන, මැට් ෆිනිෂ් එකක් දෙන මේකප්. ඕගොල්ලෝ ගොඩාක් මැට් ෆිනිෂ් දෙන මේකප් ප්‍රොඩක්ට්ස් වලට ගියොත්
ඔයිලි ස්කින් එකෙන් වෙන්නේ ඔයිලි ස්කින් තියෙන කට්ටියට ඒ මැට් එෆෙක්ට් එක මේන්ටේන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයිලි ස්කින් තියෙන එක්කෙනෙක්ට වැඩියම සුදුසු වෙන්නේ පවුඩ මේකප් ප්‍රොඩක්ට්ස්. ඒකෙන් අපේ හැමේ තියෙන ඔයිල් එක ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා පවුඩ ෆවුන්ඩේෂන්, පවුඩ බේස්, ට්‍රාන්ස්ලූසන් පවුඩ මේ වගේ දේවල්, ඒ වගේම සෙටින් ස්ප්‍රේස් මේ වගේ දේවල් වලින් ඔයිලි ස්කින් තියෙන කට්ටියට හොඳ මේකප් ලුක් එකක් කරගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්න තමයි ඩබල් ක්ලෙන්සිං වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. ඩබල් ක්ලෙන්සිං ගැන අපි සම්පූර්ණ එපිසෝඩ් එකක් කරා. ඒකෙදී අපි ඩබල් ක්ලෙන්සිං වල බෙනිෆිට්ස්, ඒ වගේම ඒකෙන් ස්කින් එකට තියෙන වැදගත්කම් අපි එක්ස්ප්ලේන් කරා. ඩබල් ක්ලෙන්සිං වලට සාමාන්‍යයෙන් ඕනේ දේවල් දෙකයි, ඔයිල් ක්ලෙන්සර් එකකුයි සෝප් බේස්ඩ් ක්ලෙන්සර් එකකුයි ඕනේ. ඉතින් ඔයිල් ක්ලෙන්සර් ගොඩක් කොරියන් බ්‍රෑන්ඩ්ස් වලින් එනවා හොඳ ඔයිල් ක්ලෙන්සර්ස්. අනුව කියන බ්‍රෑන්ඩ් එකෙන් එනවා ඔයිල් ක්ලෙන්සර්ස්, ඒ වගේම බාම් ක්ලෙන්සර්ස් එනවා. ඒ වගේ ෆොරින් බ්‍රෑන්ඩ්ස් වලින් තමයි ගොඩක් හොඳ ඔයිල් ක්ලෙන්සර්ස් තියෙන්නේ. මම තාම ලෝකල් මාකට් එකේ දැකලා නැහැ ලෝකල් ප්‍රොඩක්ට් එකක් ඒ වගේ. ඒට අමතරව හොඳ සෝප් බේස්ඩ් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සේරාවී, සැටෆිල් ඒ වගේ අවුරුදු ගාණක් පාවිච්චි කරලා තියෙන හොඳ ඩර්මටොලොජි වලින් ටෙස්ට් කරලා තියෙන ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. සේරාවී, ඒ වගේම සැටෆිල්, ඒ වගේ හොඳ ෆේස් වාෂ් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් හොඳ සෝප් බේස් ක්ලෙන්සර්ස්. සෝ ඒව තමයි ඩබල් ක්ලෙන්සිං වලට පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට්ස්. ඊළඟ ප්‍රශ්නේ, මේකප් කරද්දී සන් ක්‍රීම් එක ගාන්නේ මොයිස්චරයිසර්යකට පස්සේද කියලා අහලා තිනවා. ඒක නම් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේකප් ස්ටෙප්ස් කරද්දී අපිට ගොඩාක් ස්ටෙප්ස් තියෙන නිසා අපි දන්නේ කොයි අවස්ථාවේද මේ සන්ස්ක්‍රීම් කියන එක පාවිච්චි කරන්න කියලා. ඇත්තටම සන්ස්ක්‍රීම් එක එන්න ඕනේ මොයිස්චරයිසර්කින් පස්සේ. ඒ කියන්නේ අපි ෆවුන්ඩේෂන් එකක් බේස් එකක් හැටියට ආලේප කරනවා නම් ෆවුන්ඩේෂන් එකට කලින්, නමුත් මොයිස්චරයිසර් කියන ස්ටෙප් එකට පස්සේ. මොකද මොයිස්චරයිසර් කියන්නේ අපේ ස්කින් එකට හයිඩ්‍රේෂන් දෙන ප්‍රොඩක්ට් එකක්, සන් ක්‍රීම් එක කියන්නේ අපේ ස්කින් එකට ආරක්ෂාව දෙන ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අපේ ස්කින් කෙයා එකේ අන්තිම ස්ටෙප් එක වෙන්න ඕනේ සන් ක්‍රීම්. එහෙනම් අද ඔයගලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා කියලා මම හිතනවා. අපේ එපිසෝඩ්ස් වලින් ඔයගලන්ට තියෙන තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්, නැත්නම් ඔයගලන් දකින්න ආස මොනවා හරි මේකප් ලුක්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවා ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා.